කථානායකතුමනි, අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචන කරන අයත් ඉන්නවා. ආර්ථිකය ශක්තිමත් බවක් පෙනෙන්න තිබුණත් ඒක ජනතාවට දැනෙන්නේ නැහැ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා තියෙන බවත් කියනවා. විදුලි බිල, ඉන්ධන මිල ඕනෑවට වඩා ඉහළ දම ඇති බවද කියනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා, මල නොතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගේ බදු අය කරගත යුත්තේ කියලා. හැබැයි අප ඒ පිළිවෙත රකින්නේ නැහැ කියලා අපව විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයන් අමතක කරන දෙයක් තියෙනවා, මල් තලමින් රොන් ගන්න අවස්ථාවුත් තියෙන බව. මේකට අපට අපූරු පාඩමක්. සාමාන්‍ය තත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දී එහෙම බෑ. එතනදී තත්වය වෙනස්. අද අපිත් යන්නේ අතුරේ. පහුගිය කාලේ අපිට සිද්ධ වුණේ ආර්ථික වැල්පාලමක් තරණය කරන්න, අතුරේ ගමනක් යන්න. අප එවැනි අනතුරුදායක තත්වයකට පත් වුණේ ඇයි? අපේ ආර්ථිකය බංකොලොත් තත්වයකට කඩා වැටුණේ ඇයි? අතීතයේ සිට විවිධ ආණ්ඩු අදුරදර්ශී තීරණ ගැනීම එක හේතුවක්. අනෙක් හේතුව විවිධ දේශපාලන පක්ෂ රජයේ සාධනීය වැඩසැලසුම් ගණනාවකට විරුද්ධ වෙලා ඒවා කඩා කප්පල් කර දැමීම, රාජ්‍ය දේපළ විනාශ කර දැමීම. මේ නිසා රටට විධිමත් ආර්ථික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබුණා. පරිපූර්ණ ආර්ථික සැලැස්මක් අප අවස්ථා ගණනාවකදී මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්තා. නමුත් අඛණ්ඩව එවැනි සැලසුමක් ක්‍රියාත්මක කරන්නට අවකාශ සැලසුනේ නැහැ. මම මෙහිදී ආචාර්ය චන්දිම විජේබණ්ඩාර 1989 දී බුදුසරණ පත්‍රයට ලියූ ලිපියකින් කොටසක් උපුටා දක්වන්න කැමතියි. එතුමා බුදුන් වහන්සේ දේශනා කළ කුටදන්ත සූත්‍රය ගැන ලිපියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. සංවර්ධනයේ සැලැස්මකින් තොරව කළ නොහැකිය. දීඝනිකායේ කුටදන්ත සූත්‍රය සංවර්ධනයේ පිළිබඳ මෙම සැලසුම්වල අවශ්‍යතාව පැහැදිලි කරන්නකි. උන්නේ සංවර්ධ රටක නිර්ධන පන්තිය රාජ්‍ය විරෝධී අර්බුදයක උද්ගත කළ අවස්ථාවේ රජය සැලැස්මක් මගින් රට සංවර්ධනය කළ යුතු අයුරු එහි දැක්වේ. එය රාජ්‍ය මූලික ආර්ථික සැලැස්මකි. එය සාර්ථක වූ බවත් ජනතා ආර්ථිකාංශයෙන් පමණක් නොව සාරධර්මාංශයෙන්ද පොහොසත්ව මනා සමාජ සම්බන්ධතා ඇතිව සොම්නසින් සැනකෙලි සිරියෙන් විසූ බවද එම සූත්‍රයේ දැක්වේ. අප එවැනි විද්‍යාත්මක සැලසුම් සහගත මගක් අනුගමනය කළේ නෑ. සමහර කණ්ඩායම් මෙහෙම වැඩසැලසුම් ක්‍රියාත්මක කරන එකට ඉඩ දුන්නේ නෑ. ඒ නිසා රටට පත්වුණු තත්ත්වය ගැන ඔබ සැමෝම දන්වා රට බංකොලොත් වුණා. ණය ගෙවා ගන්නට බැරි වුණා. ආර්ථික පීඩනය දරා ගන්නට බැරි වුණා. සාමාන්‍ය පුරවැසියාගේ සිට මහා ව්‍යාපාරික දක්වා සියලු දෙනාම බරපතල ලෙස දුක් විඳා. විදුලිය කප්පාදු වුණා. පොලිමේ යුගයක් නිර්මාණය වුණා. රැකියා අහිමි වුණා. ව්‍යාපාර කර්මාන්ත කඩා වැටුණා. සමහර රට හැර ගියා. මුළු රටම ගිනිගත්තා. ආර්ථික අපායකට රට ඇද වැටුණා. මේ අවස්ථාවේ රට අරාජික වෙමින් තිබුණේ, පාලනය ගිලිහෙමින් තිබුණේ. ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය දේශපාලන වශයෙන් බරපතල අනතුරකට වැටෙමින් තිබුණේ. කිසි කෙනෙක් මේ තත්ත්වය ආපසු හැරවීමේ අභියෝගය බාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ. ආරාධනා ලද හැම කෙනාම පස්ස ගැසුවා. ඒ කිසිම කෙනෙකුට මේ ගිනි ගොඩ මැදට පැනලා ගින්න නිවන්න ධෛර්යයක් තිබුණේ නැහැ. හැබැයි මම රට වෙනුවෙන් ඒ අභියෝගය බාරගත්තා. ගිනි ගොඩ මැදට ගිහින් මම ගින්න නිවන්න පටන් ගත්තා. අද මුළු රටම ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒ වෙහෙසකර ව්‍යායාමයට මට සහාය වුණ සියලු දෙනාම මම මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරනවා. අපි ක්‍රමවත් හා විධිමත්ම ගමනකට මුල පිරුවා. ජාත්‍යන්ත්‍රයේ මූල්‍ය අරමුදල සමග එක් වී ආර්ථික සැලැස්මක්ද සකස් කළා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය ලෙස දවසින් දවස රට සාමාන්‍ය තත්ත්වයකට පත් වුණා. පීඩනය අඩු වුණා. දුක් කරදර හෙමින් හෙමින් සංසිඳෙන්න පටන් ගත්තා. ඒ බව පැහැදිලි වෙන ආර්ථික දර්ශකයන් කීපයක් මම මේ සභාව හමුවේ තබන්න කැමතියි. 2022 සිට 2023 දෙවන කාර්තුව දක්වා දිගින්
දිගටම කාර්තු හයක් පුරා හැකිලුණු අපේ ආර්ථිකය විශ්ව විස්තුන තුන්වැනි කාර්තුවේ සිට පිබිදෙන්ට පටන් ගත්තා. මේ වසරේදී අපට 2%ක 3%ක වර්ධනයක් ලබාගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර තිබෙනවා. රාජ්‍ය ආදායම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී 50%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීම අපට පුළුවන් වුණා. ගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට අපට පුළුවන් වුණා. මේ නිසාම රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර 3-4ක තිස්සේ ගෙවීමට බැරි වී තිබූ සියලු හිඟ මුදල් අප ගෙවා අවසන් කරා. 2022 වසරේ පළමු මාස 8 තුළ රජයේ සතු ප්‍රධාන ව්‍යවසායන් 52ක සමත්ත පාඩුව රුපියල් බිලියන 720ක් වුවද 2023 වසරේ සාමාන්‍ය කාල පරිච්ඡේදය තුළ එය රුපියල් බිලියන 313ක ලාභයක් බවට පරිවර්තනය කර ගැනීමට අප සමත් වුණා. ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාරික ආයතන ගණනාවක් වැසී ගිය බව අප දන්නවා. නමුත් ආර්ථික යළි පිබිදීම එමත් සමග ව්‍යාපාරික ආයතන ගණනාවක් අලුතෙන් ආරම්භ වුණා. 2022 වසරේ ආයතන 17,819ක් සමාගම් රෙජිස්ටර් ආයතනයේ ලියාපදිංචි වී තිබෙනවා. 2023 වසරේ ආයතන 22,376ක්. 2024 ජනවාරි මාසයේ නව සමාගම් 1,995ක් ලියාපදිංචි වී තිබෙනවා. මහ බැංකුව සහ රාජ්‍ය සම්බන්ධීකරණයෙන් සිදු කළ සර්ව ආර්ථික ඉල්ලුම් කල්පනා කරන ප්‍රයත්න හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී 70%ක් තිබූ උද්ධමනය 2024 වසරේ පෙබ්‍රවාරි මාසයේදී 5.99%ක් දක්වා පහළ වැටුණා. උද්ධමනය අඩුවීමත් සමග කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින්ට සහ පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙමින් 2023 වසරේදී 30%ක් ඉක්ම වූ පොලි අනුපාතය 10%කට වඩා අඩු අගයකට මේ වන විට පහත වැටී තියෙනවා. 2022 වසරේ අප්‍රේල් මාස මැද භාගයේදී ඇමරිකානු ඩොලර් මිලියන 20කට වඩා අඩු අගයක් පැවති භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3කට වඩා වැඩි අගයකට ඉහළ ඩැංගී තිබෙනවා. පෞද්ගලික මෝටර් වාහන හැර අනෙකුත් ආයතන සීමා ඉවත් කර තියෙනවා. 1977 වසරෙන් පසු ප්‍රථම වතාවට 2023 වසරේදී ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමට හැකි වුණා. මේ හේතුවෙන් පසුගිය වසරේ මෙම කාලයේදී රුපියල් 363ක් පැවති ඇමරිකානු ඩොලරය ඊයේ වන විට රුපියල් 308ක් පමණ අගය කර අව ප්‍රමාණයක් වෙලා තියෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. මේ ආර්ථික ප්‍රගතියේ ප්‍රතිඵල මුළුමහත් සමාජය පුරාද දකින්නට තියෙනවා. අත්‍රැක්ටරේ ඉඳන් විශාල බස් රථ දක්වා විවිධ වාහනවලින් අනුරාධපුරේ සිරිපාදේ වඳින්න ජනතාව කොයිතරම්ද? තලවිල මඩුපල්ලිය වන්දනාවේ යන ජනතාව කොයිතරම්ද? නුවරඑළියේ විනෝද ගමන් යන සෙනඟ කන්දරාව කොයිතරම්ද? වාහන මිලදීගත්තු ණය ගෙවා ගන්න බැරිව පාර අයිනේ ඒවා නවත්වාගෙන ඒවා ඩිකිය අරගෙන පොඩි පොඩි බිස්නස් කරපු අය කී දෙනෙක්ද? අද හිතේ බරක් නැතෝ ඉන්නවද? දුර ගමන් කෝච්චියක ආසනයක් වෙන් කරගන්න කොයිතරම් අමාරුද? ආසන වෙන් නොකළ පෙට්ටිවල මොනතරම් සෙනඟක් ඉන්නවද? රට හැමතැනම සංචාරකයෝ මොනතරමක් ඉන්නවද? අද මෙහෙම ගමන් බිමන් යන්නේ විනෝද වෙන්නේ ගෙදරින් එළියට බහින්න විදියක් නැතුව හිටපු ජාතියක්. ලෙඩෙක් ඉස්පිරිතාලයේ ගෙන යන්න, මරණයක් සුසාන භූමියටත් ගෙන යන්න වාහනයට තෙල් ටිකක් ගහන්න බැරිව හිටපු ජාතියක්. ගෙදර උයාපිහා ගන්නට ගෑස් නැතුව එළියේ දරලිප වැඳගෙන කෑම උයාගත් ජාතියක්. ළමයෙකුට අසනීපයක් හැදුනාම පැරසිටිමෝල් පෙත්තක් හොයා මහරෑ ගේන්ගෙට ගිය ජාතියක්. ඒ තත්ත්වය දැන් සම්පූර්ණයෙන් පහේ කනපිට හැරමින් පවතිනවා. වර්තමානයේ අපට දැනෙන ආර්ථික දියුණුව ගැනත් සමහර විවේචනය කරනවා. මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ ණය ගෙවීම අත්විට වෙලා තියෙන නිසා බව ඔවුන් කියනවා. ණය ගෙවන්න පටන් ගත්තු ගමන් රට ආපහු නරක තත්ත්වයකට ඇදවැටෙන බව ඔවුන් තර්ක කරනවා. අප මේ ගැන ගත කරන්නේ අපාය ඉන්ටර්වල් එකක් කියලා ඔවුන් කියන්නේ. ඒ විවේචනයේ කිසිදු පදනමක් නැති බව මම අවධානය කරන්න කැමතියි.
apa mewan bintu videshanaya tulu sieluna, pratiyogata kiriya magana sahakatcha karamin inne. Apa balapurutu me sahakatcha nudure ima sarthaka avasan karaganimai. Ubatuma taman kiyanna kemathi vissa visithune sita vissa visiyata dakwa nayagewa nogewa sitime thavakalika sahanayak laba ganimata api balapurutu wenawa. E kiyanne vissa visithune janawari mase indan vissa visiyate December mase dakwa. E kala seema inpasu vissa 42 dakwa kale tula naya aapahus gewimata api kriyaatmaka karanawa. Sri Lanka naya barin pidatu ratak vissa 22 veddi apata wasarakata amerikanu dollar billion 6k pamana videshanaya gewanta niyamithawa tibuna. Eya dala deshiya nishpadanen 9.5k pamana pramanayak. Ratakata daranta amaru pratishatya. Naya pratiyogata kirima karana sahakatcha sarthawa ganima magin wasarakata geviyutu videshanaya pramanaya dala deshiya nishpadanen සියයට 9.5 සිට 4.5 4.5 දක්වා අඩු කර ගැනීමට අපට පුළුවන් වෙනවා. භාගයට භාගයක් අඩු කර ගැනීම. 2022 හා 2023 වසරවල අප ලබා ඇති ආර්ථික වර්ධනය මේ ආකාරයෙන් ඉදිරියට රැගෙන ගියොත් රාජ්‍ය ආදායම ඉහළ ප්‍රතිශතයක රඳවා ගන්න හැකි වෙනවා. එහෙම වුණොත් ණය ගෙවීම රට බරක් වෙන්නේ නැහැ. වර්තමානයේ රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදනයෙන් 11% ආසන්න මට්ටමකින් වැඩි කර ගැනීමට අපට හැකි වෙලා තියෙනවා. ඒ සඳහා අපට වැට්බද්ද පනවන්නට සිදු වුණා. ඒ තීරණය ඉතා කටුක තීරණයක්. අසීරු තීරණයක්. එවැනි බද්දක් පැනවීමේ තීරණ අප ගත්තේ ඉතා අමාරුවෙන්. නමුත් මේ ආර්ථික රෝගය සුවපත් කර ගැනීම සඳහා වෙන විකල්පයක් නැහැ. අපට කෙටි කාලයක් මේ වේදනාව විඳින්නට වෙනවා. වැට්බද්ද පැනවීම නිසා රාජ්‍ය ආදායම් ශක්තිමත් වෙනවා. ණය ගෙවා ගැනීමේ ශක්තිය අපට ඇති බව ජාත්‍යන්තර ඉදිරියේ තහවුරු වුණා. රාජ්‍ය ආදායම් වැඩි වී ආර්ථිකයේ පිබිදීම නිසා රුපියල ශක්තිමත් වුණා. රුපියල ශක්තිමත් වෙන්න ඉන්ධන ඇතුළු ආනායන භාණ්ඩවල මිල අඩු වෙනවා. වැට් බදු ගෙවන සියලු ආයතනයන් දැන් රුපියල් ශක්තිමත් වීමේ වාසිය ලැබෙනවා. මුළු රටට මේ වාසිය ලැබෙනවා. ඉදිරිය මීටත් වඩා වාසියක් ලැබෙනවා. මේ මාර්ගය සාර්ථක ලෙස ඉදිරියට ගියොත් මේ අවුරුද්දේ අවසන් වෙද්දී අපේ ආර්ථිකය තව තවත් ස්ථාවර තත්වයකට පත් වෙනවා. ඒ වගේම අපි රාජ්‍ය ආයතනවල පාඩුව ජනතා බදු මුදලින් පියවීමේ ක්‍රමය නවතා තිබෙනවා. ඒ ආයතනෙ ප්‍රතිව්‍යවගත කර ආයෝජකයන්ට ලබා දෙනවා. බදු ජාලය පුළුල් කරනවා. ඒ වැඩපිළිවෙල යටතේ සමස්ත බදු ලිපිගොනු ගණන 2023 වසරේදී මිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ නංවා ගත්තා. මෙය 130ක ඉහළ යෑම. මුදල් අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම නවතා දමා තියෙනවා. රාජ්‍ය මුදල් හා ආර්ථික කළමනාකාරය වැඩි දියුණු කිරීමට හා ඒ සඳහා පහසුකම් සැලසීමට නෛතික රාමුව පද්ධතිය හා ක්‍රියාවලියන් ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින් තිබෙනවා. දකුණු ආසියාවේ පළවෙනි වරට පාලනය පිළිබඳ විනිශ්චයාත්මක වාර්තාවක් ගවර්නන්ස් ඩයග්නොස්ටික් රිපෝර්ට් පළ කර ඇති අතර පාලනය වැඩි දියුණු කිරීමට හා දූෂණ අවදානම් වලට එරෙහිව කටයුතු කිරීමට පියවර ක්‍රියාත්මකයි. ආයෝජන ආකර්ෂණය කරගන්නවා. ඒ සඳහා නව ආයතනයක් ස්ථාපිත කරනවා. විදේශ මූල්‍ය අංශ වෙත අඛණ්ඩ ප්‍රවේශය සහතික කරනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. ආහාර සුරක්ෂිතතාවයේ යටතේ මහා පරිමාණ ගොවිපොළ ඇරඹීමට මේවන විටත් විදේශ රටවල් කීපයක් කැමැත්ත පළ කර තිබෙනවා. අපනයන සඳහා විදේශ වෙළඳපොළ ක්‍රමක්‍රමයෙන් විවුර්ත කර ගන්නවා. මෙහිදී සම්ප්‍රදායික නොවන අපනයනය සඳහා දැඩි අවධානයක් යොමු කරනවා. අපේ රට හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කරමින් කලාපීය ආර්ථික සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. වරාය නගර ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් කරනවා. හැබැයි ඒ සියල්ලම කළ හැක්කේ මේ සැලසුම ඔස්සේ ඉදිරියට ගියොත් පමණයි. අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් නිසා රටේ බහුතර ජනතාවකට පහසුකම් සහ සහන ගණනාවක් ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා. උරුමය වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් හිමිකරුවන් බවට පත් වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ අහිමි කර තිබූ ඉඩම් උරුමය ඔවුන්ට යළිත් ලැබෙනවා.
දිළිඳුවා අවධානමට ලක්විය හැකි පිරිස් ආර්ථික අර්බුදයේ බලපෑම්වලින් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණය සඳහා වන වියදම තුන් ගුණයකින් ඉහළ දමන්නට අපට පුළුවන් වුණා. මේ නිසා අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ 24කට අස්වැසුම හිමි වෙනවා. පාසල් දරු දැරියන් ලක්ෂ 45ක පමණ පිරිසකට සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලැබෙනවා. තොරතුරු තාක්ෂණයේ විෂයක් ලෙස උගන්වන සෑම පාසලකටම ස්මාර්ට් පන්ති කාමර ලබා දෙනවා. ජනාධිපති අරමුදල යටතේ පාසල් දරුවන් ලක්ෂයකට ශිෂ්‍යත්වය ලබා දෙනවා. ජනාධිපති අරමුදලෙන් රෝගීන්ට ලබා දෙන මුදල් දෙගුණ කර තිබෙනවා. කඳුකර දශකයේ යටතේ ප්‍රාදේශීය ලේෂම් කොට්ටාස 89ක් පුරා ගම්මාන දහස් ගණනක සංවර්ධන කටයුතු ආරම්භ කර තියෙනවා. මේ සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 100 බැගින් ලබා දී තිබෙනවා. විමධිගත අයවැයමකින් මැතිවන කොට්ටාසවල සංවර්ධනය කටයුතු දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 25ක් මූලික කරගෙන කෘෂි නවීකරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දැන් ඉහළටම එසවී තිබෙනවා. විශාල පිරිසක් එයින් ප්‍රතිලාභ ලබනවා. ඒ ශාස්ත්‍රයේ තව තවත් දියුණු කරලීම උදෙසා අපි පියවර ගනිමින් ඉන්නවා. හැකිලී තිබුණු ආර්ථිකය දැන් හෙමින් හෙමින් පිබිදෙනවා, විහිදෙනවා. මේ සියල්ලමේ ප්‍රතිපලයක් හැටියට පියවරෙන් පියවර ජනතාවට සහන ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා. ව්‍යාපාර ආයතන සඳහා පරාටේ නීති අත්විඳීමට අප පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපිට තිබුණේ පළමුවෙම බැංකු ශක්තිමත් කරන්න. බැංකු ශක්තිමත් වුණෙන් පස්සේ විතරයි පරාටේ ක්‍රමය අහෝසි කරන්න තිබුණේ. අපි කෙලින්ම ගිහින් පරාටේ ක්‍රමය අහෝසි කරා නම් සමහර ඉල්ලුව හැටියට බැංකු ක්‍රමය කඩා වැටෙනවා. ඉතින් බැංකු ආරක්ෂා කළා විශේෂයෙන්ම අපි පරාට ක්‍රමය අහෝසි කළා තියෙනවා. මේ සතිය අපිට විදුලි බිලට සහනයක් ලබා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ඉදිරියේදී පොත් පාසල් උපකරණ සෞඛ්‍ය උපකරණ බේතේත් වැනි අංග වැට්බදු ලයිස්තෙන් ඉවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී වැට්බදු ප්‍රතිශතය තවත් අඩු කිරීමට අපට හැකියාව ලැබෙනවා. අප දවසින් දවස ඉතා අසීරුවෙන් නමුත් ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට ක්‍රියා කරනවා. මේ සියල්ල කරන්නේ සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයෙන් සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට බැහැ. ඒ නිසා අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි, විද්‍යාත්මක සැලසුමක් අනුවයි. සමහරු සිල්ලර විසඳුම් වලින් මේ ගැටලු විසඳන්න පුළුවන් කියා කල්පනා කරනවා. පිටරට සිටින ලාංකිකයාගෙන් ඩොලර් 10ක් බැගින් හෝ 100ක් බැගින් ලබා ගන්න සමහරු යෝජනා කරනවා. ඒක හරියට ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි ලබාගෙන ඒ ඉස්කෝලේ දියුණු කරන්න පුළුවන් වගේ අමෝඥ යෝජනා. ඒ වගේම දේවල් වලින් රටක ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කරන්න බැරි බව කිසියම් ආර්ථික දැනුමක් තියෙන අයට වැටෙනවා. ඉතින් මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන එක ප්‍රශ්නයයි. අප මේ දැන් මේ යන මගේ ඉදිරියට යනවද නැද්ද? මේ මගේ ඉදිරියට ගිහින් ආර්ථිකයක් ශක්තිමත් වීම යහ ප්‍රතිඵල අපි රටක් විදියට භුක්ති විඳිනවද? එහෙම නැතුව මේ සැලැස්මෙන් ඉවත් වෙලා වසර එකහමාරක දෙකකට කලින් රට වැටී තිබුණේ අසහනකාරී බංකොල තත්ත්වයට යලි ඇද දමනවද? තීරණය කරන්න අපායට යලි ඇද වැටෙනවද? නැතිනම් මේ මාර්ගයේ පරාදීසය කරා ගමන් ගන්නවද? මේ ගමන් මග හැර අන් ගමන් මගක් අපට නැහැ. අප මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය මගින් ඒ බව සනාථ වී තිබෙනවා. ඉතින් මේ මාර්ගයේම ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අනපනත් හා නීති රීති පාර්ලිමේන්තු ඉදිරිීති සම්මත කර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණින් ආර්ථික ප්‍රතිසංස්කරණ පන ළඟදීම පාර්ලිමේන්තු ඉදිරිපත් කරනවා. මම මේ සියල්ල කරන්නේ ජනප්‍රිය වෙන්න නෙමෙයි. බොහෝ දේශපාලන කණ්ඩායම් ජනප්‍රියත්වය තකා සුරංගනා පොරොන්දු දෙනවා. විවිධ පැතුම් මළු පොරොන්දු වෙනවා. සිහින මාලිගා මවන්න උත්සාහ කරනවා. ඒ අය මහ පොළවේ යථාර්ථය අමතක කරනවා. බලය වෙනුවෙන් බොරු කියනවා. හැබැයි මම කවදාවත් බලය වෙනුවෙන් බොරු කිව්වේ නැහැ. මම වැඩ කරන්නේ මගේ අනාගතය වෙනුවෙන් නෙමෙයි, රටේ අනාගතය වෙනුවෙන්. මම වෙහෙසෙන්නේ බලය ලබා ගැනීම අරමුණ වෙනුවෙන් නොවේ, රට යළිත් ගොඩනැගීම අරමුණ වෙනුවෙන්. අද අප අනුගමනය කරන පිළිවෙත නිසා සමාජයේ තනි තනි පුද්ගල කොටස්වලට යම් යම් පීඩාවන් ඇති වී තිබෙනවා. ඒ බව අප අවබෝධය කරගෙන තියෙනවා. හැබැයි තනි තනි පුද්ගලයන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳීම නිවැරදි ක්‍රමයක් නොවේ. එවැනි ක්‍රමයක් කිසි දිනක
පූර්ණ කාලිනී විසඳුමක් වෙන්නේ නැහැ. තිරසාර විසඳුමක් වෙන්නේ නැහැ. අප මේ වෙහෙසෙන්නේ මුළු මහත් සමාජය ඉහළට ඔසවා තබන්න. පිබිදෙන ආර්ථිකයේ ප්‍රතිලාභ මුළු මහත් සමාජයටම සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකයක් නිර්මාණය කරන්නයි. ඒ බවත් අවධානය කරමින් මහාචාර්ය හේන් පිටිගෙදර ඥානවාස මාහිමියන් 1983 වසරේ අපට බෞද්ධ පාලන ක්‍රමයක් අවශ්‍යයි නවින් ලියු කෘතියේ සටහනක් ගෙනහැර පාමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නට කැමතියි. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා සපුරාලීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා තවත් උග්‍ර වී අධර්මය හා දූෂණය පැතිරී සමාජයේ සාමය සසුද බිඳවැටෙන අයුරු බුදුන් වහන්සේ කූටදන්තා චක්කවර්ති සිහනාද සූත්‍රයන්හි පෙන්වා දී ඇත. පොදු හේතුව සොයා ඊට පිළියම් යෙදීම නිවැරදි ප්‍රතිකර්මයක් බව බෞද්ධ චින්තනය පෙන්වා දෙයි. ඵලයක් දැක ඒ එක් එක් ඵලයට හේතුව වෙන්වෙන් වශයෙන් සොයා යොදෙන පිළියමක් අණ්ඩ දැමීමකි. එබඳු ක්‍රමයකින් ප්‍රශ්න උග්‍ර වේ. ඉතින් අපි සමස්ත ආර්ථික සැලැස්මක් මේ අයුරෙම ඉදිරියට ක්‍රියාත්මක කර ප්‍රශ්න විසඳා ගනිමු. මුළු මහත් සමාජයේම ඉහළට ඔසවා තැබීමේ ආර්ථික පිළිවෙත ශක්තිමත් කරමු. ඒ නිවැරදි ගමනට එක්වෙන්න කියා මම මේ ගරු සභාවේ ඔබ සෑම දෙනාගෙන්ම සියලු ලාංකේය ජනතාවගෙන්ද මම ඉල්ලා සිටිනවා. ගරු කථානායකතුමනි, මම යෝජනා කරන්නේ මේ පිළිබඳ විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න. සියලු දෙනා එකඟ නම් එනසුමානේ හරි රැස් වෙලා අපිට මේ කාරණේ වාද කරන්න. News 19.lk.